හොඳයි. අද කියලා දෙන යන්නේ 10 ශ්‍රේණියේ 5 වෙනි පාඩම ත්‍රිකෝණංග සාම්‍ය පාඩම. ඉතින් මේ පාඩම ඉතා වැදගත් වෙනවා. මොකටද? මොකටද? සාධන ගැටළු විසඳීමේදී මේ කොටස ඉතා වැදගත් වෙනවා. ඉතින් ඒක නිසා හොඳට අහගෙන ඉන්න මේ විෂය කරුණු හොඳට අවබෝධ කරගන්න. ඉතින් ත්‍රිකෝණංග සාම්‍ය කියන්නේ මොකක්ද කියලා අපි බලමු. ඉතින් මම ඇඳලා තියෙනවා රූප සටහන් දෙකක්. මේ ත්‍රිකෝණංග සාම්‍ය. අංග සාම කියන්නේ අංග සම කිරීම නේද? ත්‍රිකෝණයක සාමාන්‍යයෙන් අංග දෙකක් තියෙනවා. මොකක්ද අංග දෙක? කෝණ, කෝණ සහ පාද. මේ පාද, මේ කෝණ නේ. කෝණ කියන්නේ මුළු නේ. මුළු මුළු මේ කෝණ. කෝණ. එතන මේ කෝණ තුන සහ පාද තුනක් තියෙනවා ත්‍රිකෝණයකට නම්. කෝණ තුනයි පාද තුනයි නේද? චතුරස්‍රයකට කෝණ හතරයි පාද හතරයි වගේ. ඉතින් ඕනෑම අපිට ඕනෑම බහුවස්ත්‍රයක් අංග සම කරන්න පුළුවන්. අංග සම කරනවා කියන එකේ කෙටිම අදහස් තමයි සමපාත කරන්න පුළුවන් කියන එක. කියන්නේ සර්ව සමයි කියන එක. අංග සමයි. සියලු අංග සමානයි. පාදයි කෝණයි සමානයි. ඕනෑම බහුවස්ත්‍රයක් ඕනෑම බහුවස්ත්‍ර දෙකක් අංග සම වෙනවා කියන්නේ මේ බහුවස්ත්‍ර දෙකේ පාද සහ කෝණ සියල්ල සමානයි. දෙන්න සමානයි. සර්ව සමයි. එකමත් එක සම්පාත කරන්න පුළුවන්. හරි. හරියටම නියුන් ටු ඉන්සලා වගේ. නියුන් නු දෙන්නේ ගන්න. කියන්නේ ත්‍රිකෝණංග සම කියන්නේ ත්‍රිකෝණ නියුන්නු දෙන්නේ කියලා පෙන්වන්න තියෙන්නේ. කියන්නේ එක වගේම එකම සයිස් එකම හැඩේ තියෙන දෙන්නේ කියලා එකමත එක සමපාත වෙනවා. ත්‍රිකෝණ දෙක අංග සම කරනවා කියන්නේ මේ ත්‍රිකෝණය මෙතනට කෙලින්ම සම්පාත කරන්න පුළුවන් ඒ සයිස්ම ඒ විදිහම සමානව සර්ව සම ත්‍රිකෝණ දෙකක් කියලා පෙන්වීම තමයි ත්‍රිකෝණ අංග සාම්‍ය කියලා කියන්නේ. අංග සම කිරීම මේ ත්‍රිකෝණය මෙතන කෙලින්ම සම්පාත කරන්න පුළුවන් කියන අදහස. ඉතින් ත්‍රිකෝණ දෙක අංග සම කරන ක්‍රම අවස්ථා හතරක් තියෙනවා. ක්‍රම හතරක් කියන අවස්ථා හතරක්. ඒ හතර අවස්ථා හතරෙන් එක ක්‍රමයකට එක අවස්ථාවකට අපි ඔප්පු කරලා පෙන්වන්න ඕනේ, සාධනය කරලා පෙන්වන්න ඕනේ. මෙන්න මේ ක්‍රමයෙන් තමයි අංග සම වෙන්නේ. හරි. එහෙනම් අපි බලමු මොකද මේ ක්‍රම හතර කියලා. හොඳයි. මෙන්න මම අවස්ථා හතර ලියලා තියෙනවා. පා 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 අවස්ථාව, පා කෝ පා අවස්ථාව, කෝ කෝ පා අවස්ථාව, කර්ණ පා අවස්ථාව. ඔන්න අවස්ථා හතරෙන් එකකට අපි ඔප්පු කරලා පෙන්වන්න ඕනේ ත්‍රිකෝණ දෙක අංග සම වෙනවයි කියලා. බලමු එකින් එක මොකක්ද මේ අවස්ථා හතර කියලා. අපි පා 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 අවස්ථාවට යමු. ඔන්න මම රූප සටහන් දෙයක් ඇඳලා තියෙනවා. ත්‍රිකෝණ දෙයක් ඇඳලා තියෙනවා. ඉතින් ওই දෙක අංග සම කරන්න තියෙන්නේ. මේ පා කියන එක කිටි කරලා තියෙන්නේ පාද කියන එක. පා කියන්නේ පාද කියන එක. කෝ කියන්නේ කෝණ කියන එක. ඉතින් පාද 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 අවස්ථාව මේ කියන්නේ. කියන්නේ ත්‍රිකෝණයක පාද තුනට අනිත් ත්‍රිකෝණේ පාද තුන සමානයි කියලා අපි පින්න ගන්න පුළුවන් උනොත් නැත්තම් දත්ත දීලා තිබ්බොත් අපිට ත්‍රිකෝණය අංග සමයි කියලා සර්ව සමයි කියලා කියන්න පුළුවන් මේ අවස්ථාව යටතේ. ඉතින් අනිවාර්යෙන් දත්ත දෙන්න ඕනේ නේද? මෙහෙම ඉල් කියල වලින් දෙන්න ඕනේ. මේ සමානයි කියලා අපි දිනු. මේක වෙනම සමානයි. මේක වෙනම සමානයි. ඉතින් දත්ත දෙන්න ඕනේ නැත්තම් අපි හොයා ගන්න ඕනේ. දීලා නැත්තම් අපි හොයා ගන්න ඕනේ එක එක ක්‍රම විදියට. හොයා ගන්න ඕනේ. එහෙම නැත්තම් මේක දිදෙනවා. මේක දීලා නැත්තම් අපි හොයා ගන්න ඕනේ. දැන් බලමු මෙන්න මෙහිම අංග සම කරන සල්ලා අපි මේ ලීසිම කුසලමු. ඉතින් මේකේ පාද මේ පාදයට මේ පාදය. මේ පාදයට මේ පාදය. මේ පාදයට මේ පාදය නේ. දැන් පා පා පා. පාද තුනට පාද තුන සමාන වෙච්ච අවස්ථාව පා 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 අවස්ථාවකට පාද 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 අවස්ථාව. ඉතින් කෙටියෙන් දැන් මේ ලියලා තියෙන්නේ. ඉතින් සාධනය කරන්නේ මෙන්න මෙහිමයි. මුලින්ම A B C H P Q P Q R ත්‍රිකෝණවල කියලා පටන් ගන්නවා. හරි. ඉතින් A B C ත්‍රිකෝණයෙන් පටන් ගත්තොත් එයාගේ අංග තමයි මෙතන ලියන්න ඕනේ. P Q R වල අංග මේ පැත්තේ දැන් A B ත්‍රිකෝණය පටන් ගත්තා මෙතන A B තියෙනවා ළමයි. A B සමාන වෙනවා A ත්‍රිකෝණයේ අංගෙලෙල ඊට අදාළ අනිත් ත්‍රිකෝණයේ සමාන වෙන අනිත් අංගය ඒ ත්‍රිකෝණේ පැත්තේ ලියන්න ඕනේ. එහෙනම් මොකද්ද P Q R ත්‍රිකෝණට අදාළ එක නැවද A B ද සමාන P R. ඉතින් මොකද්ද මේ හේතුව අපි ගත්තේ එක දීලා නේද? දත්තයේ විදිහට දීලා. එහෙනම් D ඇත හෝ දත්තය කියලා කැමති වචනයක් ලියන්න. D ඇත නැත්නම් දත්තය. තව පාදයක් ගමු A B C ත්‍රිකෝණය තව පාදයක් B C පාදය සමානයි කියලා අපිට ගන්න පුළුවන්. අනිත් P Q R ත්‍රිකෝණය මොකද මෙන්න මේ ඩබල් ඉරි තියෙන R Q ඉවත් Q R ඒක D ඇත.
ලේසිී ඔක්කුම දීලවා. ඒ සිටිකුණේ අයි තුන් අවස්ථාව එකත් පාවස්ථාව ඒකත් පාදයක් ගන්නවා AC සමානයි ඒක PQ කියන අවස්ථාව තුන්වෙනි කොටසනේ ඊට කැල් තුන තුන පෙන්නන්නේ එක මංකණයෙන් පෙන්නන සමාන පාදනේ මම PQ ඒකත් දී ඇත්ත ඔක්කොම දීලා හොයන්න දෙයක් නැහැ අපිට එහෙනම් පාද තුනට පාද තුන සමානයි කියලා පෙන්නුවා එහෙනම් ළමයි මොකද්ද මේ දෙක අංග සම වෙනවා එම නිසා පොලිටි කෝණේ දැම්මා හරි පොලිටි කෝණේ ගැන මේ ඩොට් තුනක් කියන එක මම කිව්වේ එම නිසා කියන අංකනේ කෙටියෙන් ලියන්නේ මෙහෙම A B C ත්‍රිකෝණය අංග සමයි කියලා පෙන්වන්නේ දී කැලි තුනකින් සමාන ලකුණු දී කැලි දෙකයි නේද දී කැලි තුනකින් පෙන්වන්න සමාන ලකුණු දී කැලි දෙකයි අංග සමාන ලකුණු දී කැලි තුනයි එනං ABC ත්‍රිකෝණය අංග සමයි PQR ත්‍රිකෝණය හේතුව මොකද්ද පා ඔන්නෝක තමයි සාධනය කරන ක්‍රමය ඉතින් පළවෙනි එක හරි අපි දෙවනිකට යමු හොඳයි අපි දෙවෙනි උදාහරණය සාකච්ඡා කරමු දෙවෙනි අවස්ථාව පා කෝපා අවස්ථාව. ඉතින් මේකේ තියෙන පාද දෙක මැද කෝණේ නේද? එක ත්‍රිකෝණයක සමාන පාද දෙක කෝණේ අනිත් ත්‍රිකෝණේ ඒ පාද සමානන පාද දෙක මැද්දෙම ඒ සමාන කෝණේ තියෙන්න ඕනේ. ඒ කියන්නේ මේ අවස්ථාව මේ පාදේ තියෙනවා මේ පාදෙට තියෙනවා මේ තියෙන්නේ මේ දෙන්නගේ මේ පාද දෙක සමානයි මේ පාද දෙක සමානයි. එතකොට පාද දෙන්නෙක් පාද දෙකක් සමානයි. අපි කලින් කතා කළේ පාද තුනම අවස්ථාව. මේකේ පාද දෙකක් සමානයි. ඒ සමාන වෙන පාද දෙන්නගේ දෙකේ මැද කෝණයට මේකේ මැද කෝණයම තමයි සමාන අගයන් ගන්න ඕනේ. ඉතින් මෙතන කෝණ නොදී මෙතන කෝණ දුන්නොත් එහෙම මේක අංග සම කරන්න බෑ. අපිට අංග සම වෙන අවස්ථාවක් හොයා ගන්න බෑ. පාපා කූ කියලා අවස්ථාවක් නැහැ. පා කූපා තමයි අවස්ථාව. පාද දෙක මැද්දි කෝණේ පිහිටන්නම ඕනේ. ඉතින් මෙන්න මේ අවස්ථාවට අංග සම කරන්න. ඉතින් බලමු කෝණේ මැද්දි තියෙන්න ඕනේ සමාන දෙන්නගේ මැද්දි තියෙන පිටතින් තිබ්බොත් එහෙම අංග සම කිරීමට හැකියාවක් නැහැ කියන එක මතක තබාගෙන ඉන්න. පිළියනවා A B C H L M N ත්‍රිකෝණවල මොකද්ද පටන් ගමු A B C පාදයක් ලිය මුලින්ම B C පාදය සමානයි මේකේ L M D ඇත්ත මේ දීපුවම මුලින් අර උදාහරණ වල පැහැදිලි වෙන්න ඕන නිසා මම මේ දීපු දත්ත අරගෙන තමයි දත්ත සියල්ල දීලා තමයි ඕගොල්ලෝ මේ පැහැදිලි කරන්නේ මේ අංග සම කරන අවස්ථාව තීරුම් ගන්න ඕන නිසා පස්සේ අපි මේ දත්ත හොයන විදි ගැටළු වලට යමු මම මේ උදාහරණ ගත්තේ ඔක්කොම දීලා තියෙන ඉතින් හරිම ලේසි අවස්ථාව තීරුම් ගන්න ඕන නිසා මේ උදාහරණ ගත්තේ දෙවෙනි අවස්ථාව ළමයි මේ මුලින් පාදයක් පින්නමු ඊට පස්සේ අපි මේ තියෙන විදිහම කෝණය පින්නමු එතකොට පැහැදිලි නේද කෝණය ගමු මෙන්න මේ ABC ත්‍රිකෝණයට අදාළ කෝණය මෙන්න මේක ABC කෝණය ABC කෝණය සමානයි ඒකට අදාළ මෙන්න මේ කෝණය ඒක සමාන කරා මේ ඊට තනියෙන් පෙන්නලා තියෙන සමානයි කියලා තමයි L M L N M L N මේ දෙක මාරුන්න කමන්නේ නැහැ N L M කිව්වත් කමන්නේ නැහැ සමානයි D ඇත්ත ඊට පස්සේ නැවතත් පාදයට යනවා පාදය පෙන්වන්න තියෙන්නේ මොකද පාදේ මෙන්න මේ පාදේ ගමු අන්තිම ඉතුරුනේ AB සමානයි LN LN D ඇත්ත එහෙනම් එම නිසා දැම්ම ඩොට් තුන ABC ත්‍රිකෝණය අංග සමයි LMN හේතුව පා පා අවස්ථාව මේක තමයි දෙවෙනි අවස්ථාව තුන්වෙනි අවස්ථාවට යමු තුන්වෙනි අවස්ථාව කෝපා එහෙනම් කෝණ දෙකයි පාදයයි නේද ත්‍රිකෝණයක කෝණ දෙකක් සහ පාදයක් අනිත් ත්‍රිකෝණේ කෝණ දෙකක් සහ පාදයකට සමාන වෙනවානේ ත්‍රිකෝණයක කෝණ දෙකක් සහ පාදයක්
අනිත් ත්‍රිකෝණයේ කෝණ දෙකක් සහ පාදයකට සමාන වෙන අවස්ථාව. මම කොහොමද අත්ත දීලා තියෙන්නේ නේද? දීයට දා ගන්න තියෙන්නේ. එහෙනම් අපි බලමු කෝකෝප අවස්ථාවේදී මේක අංග සම වෙනවා කෝණ දෙකක් තියෙනවා පාදයක් තියෙනවා නේද? තවශ්‍ය කරුණක් තියෙනවා සමාන වෙන පාදය හැම විටම අර සමාන කෝණය ඉස්සරහ තියෙන්නම ඕනේ. මේ පාදයේ තියෙන්නේ මේ තන ඉර ඉස්සරහ නම් මේකෙත් ප්‍රදාල සමාන කෝණ ඉස්සරහම පිහිටන්න ඕනේ. මේක මෙතන ඉර කැල් මෙතන සමා මේ දෙන්න සමාන වුණොත් බෑ. එතකොට මෙයා සමාන පාද දෙක තියෙන කෝණ වෙනස් කෝණ දෙයක් ඉදිරියෙන් වුණොත් බෑ. එකම කෝණයේ ඉස්සරහින් තමයි සමාන පාද දෙකක් පිහිටන්න. සමාන කෝණ දෙක ඉදිරියෙන්මයි සමාන පාද දෙකක් තියෙන්න ඕනේ. තන ඉර නම් තන ඉර කෙලි. ඩබල් ඉරි දෙක නම් ඩබල් ඉරි කෙලින් සමාන වෙන්න දෙන්න ඕනේ. ඩබල් ඉරි කෙලින් සමානයි කියලා දෙන්න ඕනේ. පැහැදිලිද? සමාන කෝණ ඉදිරියෙන්ම සමාන පාදය තියෙන්න ඕනේ. ඉතින් අපි ලියනවා කලින් වගේ P Q R A X Y Z ත්‍රිකෝණ වල කෝකක කෝණයක් පටන් ගමු තන ඉර කෝණය ගමු මේ ත්‍රිකෝණය පටන් ගමු QPR කෝණය සමානයි මෙන්න මේ කෝණය නේද එකම ඉර එකම හැඩය තන ඉර YXZ නැත්නම් XZ XY YXZ කෝණය දී ඇත ඔක්කොම දීලා තව කෝණයක් පෙන්වන්න ඒකත් ඊයන්ගෙ පෙන්වමු PQR කෝණය සමානයි double ඉරි XYZ කෝණය XYZ කෝණය දී ඇත හරි ලේසි කෝකෝ හරි පාදය පෙන්වමු මේ ත්‍රිකෝණයේ තියෙන QR මේ ත්‍රිකෝණයේ තියෙන්නේ XYZ නේද YZ දෙක දී ඇත කෝපා අංග තුන පෙන්නවා කෝණ දෙකයි පාදයක් නේද මේකදී මේ තියෙන පිළිවෙලට මම දැම්ම ඉතින් වඩා හොඳ හිම දාන එක මේක පිළිලක් ඕනේ අවශ්‍ය නම් මේ මාරුණාට කමන්නේ මේ කෝණ දෙක මාරුණාට කමන්නේ පිළිවෙල හැබැයි මෙහෙම තියෙන පිළිවෙල වලින් එක වඩා හොඳයි ඉතින් අපි ලියනවා අංග සමයි නේද? එහෙනම් P Q R ත්‍රිකෝණය අංග සමයි. ඒකයි තුන X Y Z ත්‍රිකෝණය වරහන් ඇතුලේ කෝ තුනයි. කෝ වෙනද නේද? කෝ පා ඔන්න ඔක තමයි ළමයි තුන්වෙනි අවස්ථාව කෝකෝප අවස්ථාව කෝණ දෙකයි පාදයයි. අපි යන් අවසාන හතරවෙනි අවස්ථාවට මොකද්ද කර්ණප. හොඳයි ළමයි හතරවෙනි අවස්ථාව කර්ණප. මේක දෙකයි නේද? අංග දෙකයි පෙන්වන්න ඕනේ කර්ණය සහ පාදයක් සමාන වුනොත් හරි. එක් ත්‍රිකෝණ දෙකේ කර්ණය සමාන වෙනවා අනිවාර්යයි. තව පාදයක් සමාන වෙනවා. කර්ණයයි පාදයයි. විශේෂ අවස්ථාව මේක ඍජු කෝණී ත්‍රිකෝණ විය යුතුයි. ඉතින් කර්ණයක් පිටන්නේ කර්ණයක් තියෙන ඍජු කෝණ ත්‍රිකෝණ සඳහා පමණයි නේද? ඒක බැලුම තියෙනවානේ කර්ණයක් ගැන කතා කරන්නේ ඍජු කෝණ ත්‍රිකෝණ සඳහා පමණයි. ඒ සුළු කෝණී මහා කෝණී ත්‍රිකෝණ වලට කර්ණයක් නැහැ. කර්ණය කියන්නේ ඍජු කෝණය ඉස්සරහ තියෙන පාදය. ඍජු කෝණ ඉස්සරහ තියෙන පාදය නම් කර්ණයක් පිටන්නේ මේක ඍජු කෝණ ත්‍රිකෝණ විය යුතුමයි. ඉතින් ඍජු කෝණ ත්‍රිකෝණ උන පළියටම කර්ණපා කියලා ගන්න බෑ. මම ඉදිරියේදී කතා කරන්න උදාහරණ කිහිපයකින් ඍජු කෝණී දැක්ක ගම සමානලා මේ කර්ණපාම කියනවා. එහෙම කියන්න බෑ. ඍජු කෝණී වෙලා විතරක් බෑ. කර්ණයන් සමාන වෙලා තව පාදිකුත් සමාන වෙන්න ඕනේ. හරි. අපි බලමු කොහොමද මේක ලියන්නේ කියලා. අපි පටන් ගමු. මේ XYZ හා LMN ඍජු කෝණී ත්‍රිකෝණ වල කියලා අපි ඔන්න පටන් ගන්නවා. ඍජු කෝණී ත්‍රිකෝණ වල දෙකයි පෙන්වන්නේ කර්ණය කෝ කර්ණය ආමෙන්න. මේ තියෙන්නේ කර්ණය. මේ ත්‍රිකෝණයෙන් පටන් ගමු YZ XY.
Y is it සමානයි මේ කර්ණය L M O M L L M නැත්නම් M L L M ලියමු. ඒකත් මම දිනන හේතු හැමෙලිම ලියන්න අනිවාර්යෙන් ලියන්න ඕනේ D ඇට. හරි. අන්තිමක පා. මොකද අනිත් පාදයේ අයි කර්ණයට අමතරව තව පාදයක් තියෙනවා මේ තියෙන දිය තියෙන X Y සමානයි මෙන්න මේක L N D ඇට. කැතයි නේද? කොහොමද කැත වුණා? පළවෙනිට එහෙම වෙනවා. D ඇට. දැන් එහෙනම් එම නිසා කර්ණයයි පාදයයි ඔන්න පෙන්නවා. අංග දෙකයි පෙන්නනවා. ඍජු කෝණය කියලා ලිව්වා කලින්. එතකොට මොකද ළමයි ලියන්නේ? X Y is it? ත්‍රිකෝණයේ අංග සමයි. L M N ත්‍රිකෝණය කර්ණ පා ඔන් නහල් හොඳයි. ළමයෙකුට හිතෙන්න පුළුවන් මෙහෙම පා 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 අවස්ථාව වගේ ඇයි කෝ 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 පා අවස්ථාව කෝ 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 අවස්ථාවක් නැත්තේ? يعني පා 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 අවස්ථාව පාද තුනම තියෙන අවස්ථාවද කෝණ තුනම තියෙන අවස්ථාව ඇයි එහෙම නැත්තේ නේද? කෝ කෝ පා තියෙනවා එනම් පා පා කෝ නැත්ති ඇයි නේ? එහෙම අහන්න පුළුවන්. ඉතින් මෙන්න මේ හේතුව අවස්ථාව වෙන මේක කෝ 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 අවස්ථාවක් නැත්තේ කෝණ තුන සමාන වුණ ඵලයට අපට ත්‍රිකෝණ දෙක අංග සමයි කියලා කියන්න බෑ, සරල සමයි කියලා කියන්න බෑ. ඉතින් බලන්න ත්‍රිකෝණ දෙකක් තියෙන පුළුවන්. මේ කෝණයට මේ කෝණය සමාන, මේ කෝණයට මේ කෝණය සමාන, මේ කෝණයට මේ කෝණය සමාන අවස්ථාවක් තියෙන පුළුවන්. කෝණ තුන විතරයි සමාන, පාද වෙනස්. ලොකු එකයි පොඩි එකයි එහෙම තියෙන පුළුවන් නේද? ඉතින් මේ සමකෝණී ත්‍රිකෝණ කියලා හඳුන්වනවා. 11 වසරේ මේක සාකච්ඡා කරන සමකෝණී ත්‍රිකෝණ පිළිබඳව. ඉතින් සමකෝණී වුණ ඵලියට අංග සම කියන්න බෑ. මොකද පාද පොඩි, පාද වෙනස්. ඊළඟ කෝ 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 කියලා අවස්ථාවක් නැත් යන්නේ එකයි. කෝණ තුන සමාන වුණ ඵලියට අංග සම වෙන්න බෑ. මොකද උදාහරණ මේ වගේ එකක් බලන්න. අංග සම වෙන්නේ නැහැ, සරු සම වෙන්නේ බෑ. මේක උඩින් මේක සම්පාත කරාම මේ හරියට සම්පාත වෙන්නේ නැති නිසා. ඉතින් පාද වෙනස්නේ නේ. එහෙනම් කෝ 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 කියලා අවස්ථාවක් නැහැ. ඒ වගේ තමයි කෝ කෝ පා අවස්ථාව තිබුණට පා පා කෝ අවස්ථාව නැත්තේ ඒකයි. පාද දෙකක් සහ කෝණයක් සමාන වෙලා මදි. අංග සම කරන්න බැහැම සමාන වෙන අවස්ථා තියෙන පුළුවන් නිසා සාර අවස්ථා හතරෙන් එකකට තමයි යන්න වෙන්නේ. ඒ නිසා අනිත් අවස්ථා හිතුවට ඒව අංග සම කරන්න බැහැ, අංග සම වෙන්නේ නැති අවස්ථා තියෙනවා. ඒ නිසා මේවා ඉතින් කල්පනා කරන එක හොඳයි නේද? හොඳයි. මෙන්න මේ උදාහරණ ගැටලුව බලන්න. මම පළවෙනි උදාහරණ විදිහට කියලා දෙන්න. මෙන්න මේ ත්‍රිකෝණ දෙක අංග සම කරන්න තියෙන. ඉතින් අවස්ථාව හොයා ගන්න ඕනේ. බැලු බැලමර දීලා තියෙන පාද දෙකක් සහ පාද දෙකක් විතරයි නේ. පාදෙට පාදෙ, පාදෙට පාදෙ අංග දෙකයි දීලා තියෙන. අනිත් අංගේ දීලා නැහැ. ඉතින් අපි බලන්න ඕනේ. මේ අංගේ සමාන කරගන්න බෑ අපිට නේ. මම පා 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 අවස්ථාවට යන්න බෑ. ඉතින් අපි බලන්න මොකද්ද සමාන වෙන අංග තව. මේ දෙන්නා කවුරුද? කවුරුන්ද? මේ කවුරුද? කවුද මේ? ප්‍රතිමුඛ කෝණ නේ. ප්‍රතිමුඛ කෝණ සමානයි නේ. යන්න හොයාගත්ත අංගයක්. එහෙනම් පාද දෙක මැද්දේ කෝණය, පාද දෙක මැද්දේ කෝණය. එහෙනම් පා කෝ පා. එහෙනම් අංග සම කරන්න තියෙන්නේ මොකක් වල ලියන්න තියෙන හරි ලීසි. ABC හා CDE ත්‍රිකෝණවල ගෙවුවා. ඊපස්සේ මුලින්ම මේකෙන් පටන් ගත්ත අපි AC සමානයි CE D ඇත. ඊට පස්සේ අනිත් අපි ගමු කෝණය ලියමු නේද? පා කෝපානේ කෝණය ගමු. ACB ACB කෝණය සමානයි DCE කෝණය. අනිත් ත්‍රිකෝණ මේ ත්‍රිකෝණට අදාළව ඒක ප්‍රතිමුඛ කෝණ කියලා අන්න හේතුව දී ඇට ලියන්න බෑ. අපි හොයාගත්ත නේද ප්‍රතිමුඛ කෝණ කියලා අපි හොයාගෙන දැම්මා. අන්තිමට අනිත් පාදයේ මොකද්ද? ඩබල් ඉදි තියෙන එක BC සමානයි CD. ඒක දී ඇට. හරි. එම නිසා ඊට පස්සේ
අර වාක්‍ය ලියනවා ABC ත්‍රිකෝණයේ අංග සමයි CDE ත්‍රිකෝණය යන වාරියෙන් පොඩ්ඩක් යට අමාරුයි මොකද්ද පා කෝ පා අවස්ථාව එකින් සමාන අවස්ථාවල අපි අපි සමාන අවයව හොයා ගන්න ඕනේ. හරි මේක ඉස්සෙල්ලා කියලා හොයාගත්තා. තව උදාහරණයක් බලමු. දෙවන උදාහරණේ බලන්න මෙන්න සමාන්තර රාශියක් වගේ හැඩයතුනොත් මේ ත්‍රිකෝණ දෙකක් දීලා තියෙන්නේ. මේ ඉරෙන් මේ වෙලාදී ත්‍රිකෝණ දෙක. ඉතින් ওই ත්‍රිකෝණ දෙක අංග සම කරන්න තියෙන්නේ. ඉතින් කොහොමද කරන්නේ? ඉතින් බැලුව බැලමට සමාන්තර රේඛා දීලා තියෙනවා. මේ සමාන්තර කියන්නේ සමානයි කියන එක නෙවෙයි. සමාන්තර කියන එක මේ පීඩි දෙක වගේ යනවායි කියන අදහස සමානයි කියන අදහස ගන්න බෑ සමාන නම් මෙන්න මෙහිම ඉදි කෑලි දෙකකින් දෙන්න ඕනේ නේද ඉදි කෑලි දෙකක් කොහොම ගහන්න ඕනේ එතකොට නම් සමානයි කියලා ගන්න පුළුවන් එහෙම දීලා නැහැ ඉතින් කොහොමද මේක අංග සම කියලා පෙන්වන්නේ කිසිම අංගයක් දීලා නැහැ පාදවත් කෝණවත් සමානයි කියලා කිසිම දෙයක් දීලා නැහැ සමාන්තර බව විතරයි දීලා තියෙන්නේ කොහොමද එහෙනම් අපි අංග තුනම හොයාගන්න ඕනේ ඍජුකෝණ ත්‍රිකෝණ නොවන නිසා කර්ණපා අවස්ථාවට ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. කර්ණපා නොවේ. ඇයි ඍජුකෝණ නොවන වුණොත් කෙලින්ම කර්ණපා කර්ණ නැහැනේ කර්ණයක් නැහැනේ නං කර්ණ සමාන කරන්න කොහෙත්ම බෑ. එහෙනම් කර්ණපා වෙන්නේ නැහැ. එහෙනම් අර කලින් තුනට තමයි අපට යන්න වෙන්නේ. පා 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 කෝපා කෝ කෝපා පා 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 වෙන්න අවස්ථාව අපට ගන්න බෑ. මේකට මේක සමාන කියලා නෑ. මේකට මේක සමාන කියලා නෑ. අපිට ගන්න බෑ පා පා පා. පා කෝපා බටත් අපට යන්න බෑ පාද කෝපා පාද දෙකක් සමානයි කියලා පෙන්වන්න විදියක් නැති කෝ කෝපා වලට යන්න පුළුවන්කමක් තියෙනවා කොහොමද කෝ කෝ කෝණ දෙක වෙන්නේ මොකද මතකද ඒකාන්තර කෝණ ඉතින් ඒකාන්තර කෝණ සමානයි සමාන්තර ඒකා සමාන්තර නම් ඒකාන්තර කෝණ සමානයි ඒකාන්තර කෝණ සමානයි අනුරූප කෝණ සමානයි මිත්‍ර කෝණ අංශක 180 එකතුව නේද මිත්‍ර කෝණ දෙකක ඔබ මතකද හරි ඉන් තුනක් තුනක්ම ඉගෙන ගත්ත කෝණ වර්ග තුනක් නේද සමහර ඒකා සමාන්තර නම් නම් මෙන්න z හැඩිය zoro වෙනවා zoro zoro වෙවිලා මෙන්න ගැවුවා කා z දකුර zoro ගානේ පස්ස පැත්තේ නේද ඉතින් මේ දෙක සමානයි මේ කෝණ දෙක මේ පැත්තේ z අකුරක් මෙහෙම අපිට පුළුවන් මෙහෙම z අකුරක් දාගන්න අපි මම ඒක කුල පෑනකින් පෙන්වන්නම් ඔබට on double down main on දැන් එහෙනම් ඔන්න කෝණ දෙක හරි කෝ එක කෝ එකක් තව කෝ එක කෝණ දෙකක් හරි තව එහෙනම් පාදෙකුත් තියෙනවා මොකද්ද පාද මේ තියෙන්නේ දෙන්නටම පොදු වෙන පාදයක් තියෙන මේ ත්‍රිකෝණේ මේ පාද මේ ත්‍රිකෝණේ මේ පාද එහෙනම් පොදු පාදෙකුත් තියවන්න අවස්ථා තුන දැන් අපි ලියමු මෙන්න මෙහෙම PQ QSR ත්‍රිකෝණ වල පටංගම් කෝකෝපා නිසා නේද සෑම අපි අංග සමන අවස්ථාව මුලින්ම හොයාගෙන තමයි සාධනය කරන්න යන්නේ නේද නැත්තම් හදන්න බෑනේ නේද හැබැයි මේ අවස්ථාව මුලින්ම කල්පනා කරලා හොයාගන්න ඕනේ ඉතින් මොකද්ද අපි ගමු කෝකෝපා නිසා මුලින්ම කෝණයක් ගමු මේ ත්‍රිකෝණයෙන් පටන් ගමු PQS කෝණය සමානයි මේක කියන QSR කෝණය මොකද්ද ඒකාන්තර කෝණ කියලා අපි ලියනවා පේන නැද්ද කෝ එක කෝ එක හරි තව කෝ එක ලියු මෙන්න මේ කෝණය මේ ත්‍රිකෝණයෙන් පටන් ගන්න ඕනේ මේ ත්‍රිකෝණය මුලින් ලියුවේ PSQ සමානයි මෙයක් ලියමු SQR ඒකත් ඒකාන්තර කෝණ කෝකටයි කෝ ලස්සන ලියන්න අන්තිමට කෝ කෝ පා පාදය මේ ත්‍රිකෝණයට අදාළත් SQ-මයි QSQ-වත් කමන්නේ මේ ත්‍රිකෝණෙත් SQ-මයි දෙකටම පොදුයි එහෙනම්
පුදු පාදය එනම් ළමයි අපි යටින් ලියනවා මොකද්ද PQS ත්‍රිකෝණයේ අංග සමයි QS මේකව ලියන්න මෙතන US R ත්‍රිකෝණයේ බලන් ඇතුලේ කෝ පා අවස්ථාව කියලා අපිට ලියන්න පුළුවන් ඉතින් මේක කිසිම අංගයක් දිලා අපි අංග තුනම හොයාගත්තා කල්පනා කරලා නේද ඔප්පු කරලා අපි ගත්තේ අවස්ථා හේතු ලිව්වා අපි තව උදාහරණයක් බලමු අවසාන උදාහරණය මෙන්න මේ තුන්වෙනි උදාහරණය බලමු AB C ත්‍රිකෝණය සහ AC D ත්‍රිකෝණ අංග සමකරණ තියෙන මේ ත්‍රිකෝණ අංග සමකරණ තියෙන්නේ ඍජු කෝණයේ ත්‍රිකෝණය කියලා මෙයත් ඍජු කෝණයක් නේද 189 සරල රේඛාව මත පිළිකෝණ 180යි නෑ මෙයා අනුන මෙයත් 90යි කියලා අපිට ගන්න පුළුවන් එහෙනම් ඍජු කෝණී දෙකක් ඍජු කෝණී වුණ පළියට කර්ණපා කියලා ගන්න බෑ දැක්කම මේ කර්ණපා කියන්නේ බෑ බලන්න කර්ණන සමානද කර්ණයන් ඍජු කෝණ ඉස්සරහින් පාද සමානද ඍජු කෝණ ඉස්සරහින් පාද සමානද දීලා නෑ ගන්න ක්‍රමයකුත් නෑ නේද එහෙනම් කර්ණයන් සමාන වෙන්නේ තිස්ස කර්ණ පවස්තාවට යන්න බෑ. එහෙනම් වෙන අවස්ථාවක් තමයි අර කලින් උඩ තුනේ උඩ අවස්ථාව තුනෙන් තමයි යන්නේ පා 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 අවස්ථාවට යන්න විදියකුත් නෑ මේ පාද දෙක සමාන නැහැ කොහෙත් නේද? එහෙනම් මොකක්ද අවස්ථාව? මෙන්න මේක පොදු පාදයනේ. ත්‍රිකෝණ දෙක පොදු පාදය. මෙතන පාදය තියෙන මේ පාද දෙක මැද්දි මේ කෝණේ මේ පාද දෙක මැද්දි කෝණය. එහෙනම් පාද දෙක මැද්දි කෝණේ අවස්ථාව පා කෝ පා අවස්ථාව තමයි මේ තියෙන්නේ. පටන් ගමු අංග සමකරන්න ABC හා ABC හා ACD ත්‍රිකෝණ වල මුලින්ම අපි පාකෝ පානම් පාදය පටන් ගමු මේ BC පාදය සමානයි CD එක දී ඇත හෙවත් දත්තය අපි ගමු පාකෝ ලියමු මෙන්න කෝ සමානයි ACD ABC ත්‍රිකෝණයේ මුලින් ලියමු ACD ඒකට අදාළ කෝණේ ඒ පැත්තේ එයා ඒ ත්‍රිකෝණ අදාළ කෝණේ ඒ පැත්තේ ලියන්න ACB සමානයි ACD ඒක මොකද්ද සරල රේඛාවක කෝණ එකතුව මුසක 180ක් නිසා හේතුව එකනවා මේක 90ක් වෙනකොට 180ක් නිසා අවසාන තව පාදයක් පෙන්වන්න AC පාදය දෙන්නටම පොදු පාදය මේ ත්‍රිකෝණේ AC පාදයට මේ ත්‍රිකෝණේ AC පාදයෙන් තමයි දෙන්නේ ත්‍රිකෝණ දෙකටම ඒ නිසා පොදු පාදය හරි ඉතින් ඊපස්සේ අර අවස්ථාව ලියන්න කොහමද ABC ත්‍රිකෝණය අංග සමයි ACD ත්‍රිකෝණය මොකද හේතුව පා කෝ පා අවස්ථාව පා කෝ පා අවස්ථාව ඔන්නෝකයි ක්‍රමය පටලගන්න එපා ඍජු කෝණයේ වුණ පළියටම කර්ණපා අවස්ථාවට යන්න බෑ කර්ණයන් සහ පාදයක් සමාන වුණොත් විතරයි කර්ණපා අවස්ථාවට යන්න පුළුවන් නැත්නම් අනිත් අවස්ථා තුනෙන් කර කල්පනා කරන්න ඕනේ ඉතින් ওই ටික තමයි හොඳට ගණන් හදලා පුරුදු වෙන්න මම ඊළඟ පාඩම ඊළඟ වීඩියෝ එකෙන් කියලා දෙන්නම් එහෙනම් සමු දෙන්නම් නැවත හමු වෙමු